විරාමයේ නැනතර ඔබ නැවතත් සේත පෙම්බලත් සමගින් සජීවීව සම්බන්ධ වෙන්නේ. සිතාර අපි හැමෝටම අපි කැමති විවිධ විනෝදාංශ තියෙනවා. ගොඩක් වෙලාවට කාන්තාවන් විවේකීව ඉන්නකොට මේ අත්කම් නිර්මාණ කරන්න ගොඩාක් කැමති. ඉතින් අද දවසේදීත් අපි සෝදානම් බොහොම ලස්සන මලක් කොහොමද රිබන් එම්බ්‍රොයිඩරි ක්‍රමයෙන් කරගන්නේ කියලා ඔයාලට කියලා දෙන්න. ඉතින් එකතු වෙන්න මේ ගෙත්තම් විශේෂාංගය. දැන් ආචානී ඔබ කිව්වා වගේ ලස්සන මලක් නිර්මාණය කරන්න අපි සූදානම් වෙන්නේ ඉන්නේ. දැකලා තියෙනවද විස්ටීරියා මල? නෑ අද බලන්න පුළුවන් අපිට. අනේ දැන් ඒ වගේ මලක් තියෙන ගීතයකුත් ඉදිරියේදී නිර්මාණය වෙන්න පුළුවන් එහෙම බැලුවොත්. අද දවසේදී අපිට නිතර දකින්න ලැබෙන්නේ නැති වුණත් ඒ වගේ ලස්සන මල් තියෙනවා. මේ ස්වභාව సౌందර්යය සුන්දර කරන ඒ වගේ ලස්සන මලක් එක්ක කොහොමද ඔබේ අත්කම් ගෙත්තම් හැකියාව වැඩි කරන්නේ කියලා කියන්න අපි සූදානම් වෙන්නේ ඉන්න අපේ රටේ ඉන්න ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනියක් වෙන පූර්ණා ගුණරත්න සූදානම් වෙන්නේ ඉන්න. ඔබට ඒ කාරණා ඉතාම හොඳින් පාඩමක් විදියට පැහැදිලිව නිවැරදිව කියලා දෙන්න. අයවා සුබදැසනක්. හොඳයි. දැන් මේ විස්ටීරියා මලෙන් ලස්සන නිර්මාණයක් තියෙනවා අපි ගාව. තව නිර්මාණ කීපයකුත් බලන්න පුළුවන් මේ විදිහේදී. මොකද්ද මේ විශේෂත්වය? ඔව් ඕක කරලා තියෙන සිතාරා රිබන් වලින්. සාමාන්‍යයෙන් රිබන් වලින් දැන් අතරම දැන් කරනවා ටිකක් අඩුයි. ඉතින් මට හිතුවා පෙන්නන්න රිබන් වලින් කොහොමද කුෂන් කව එකක් කරන්න කියලා විස්ටීරියා මල තමයි ඔකට කියන්නේ. ඉතින් බැලු බැලමට පේන්නේ අපිට ෂේඩඩ් එකකින් කරලා තියෙනවා කියලා රිබන් එකකින් නැහැ ඒක අපි පාට කරලා තියෙන්නේ. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉස්සෙල්ලම අපි බලන්න ඕන අපිට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. අවශ්‍ය වෙන්නේ අපිට රෙද්ද. මුලින්ම රෙදි තමයි අවශ්‍ය වෙන්නේ. රෙද්ද තෝරා ගනිද්දී අපි ලිනන් කියන රෙදි වර්ගය තමයි ගොඩක් වෙලාවට අපි මැහුම් කරනකොට ගන්නේ. ඉතින් අර අමු රෙදි වල ගොඩක් අය කරන්න පෙළඹිලා ඉන්නවා. නමුත් මම නම් ඒකට ගොඩක් කැමති නැහැ. මොකද අමු රෙද්ද කරාම ටිකක් නිමාවට ප්‍රශ්නයක් වෙනවා. ඔව් ඉතින් ඒකෙන්ද අපි අර නිමාවත් එක්කනේ අපේ කරන නිර්මාණයට වටිනාකමක් දෙන්නේ. ඉතින් ඒකෙන්ද අනිවාර්යයෙන්ම අපි ලිනන් කියන රෙදි වර්ගය තෝරගන්න. වෙළඳපොලේ දැන් තියෙනවා පහසුවෙම සිත ගන්න පුළුවන්. සහ අපි මේක කර්මාන්තයක් විදියට ව්‍යාපාරයක් විදියට කියනවා නම් අර ඔබ ඔය කියපු කාරණේ හුඟක්ම වැදගත් වෙනවා නේ. Taman කරන නිර්මාණයට හොඳ වෙළඳපොලක් නිර්මාණය කරගන්න පුළුවන් හොඳ අමුද්‍රව්‍ය භාවිතා කරොත්. දැන් අපි ප්‍රධානම පසුබිම ගැන කතා කරා. අපිට වැඩ කටයුතු ආරම්භ කරමින් අනිත් දේවල් කතා කරන්න පුළුවන් නේද? ඔව් දැන් මෙතන විස්ටීරියා මල ඇතරම පහළට වැටෙන මලක් සිත. මෙන්න මේ වගේ. ඔව්. පහලට වැටෙන මලක්. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට ඔයගොල්ලෝ මෝස්තරේ දැන් ඕක මට මෝස්තරයක් තිබුණේ නැහැ. මම නිකන් හිතලා මෝස්තරේ ඇඳගත්තේ. ඒකෙන්ද මේ විදිහට ඔයගලන්ට දිගට පල්ලෙහාට මෙන්න මේ ආකාරයට වැටෙන නටු වලින් තමයි ඉස්සෙල්ලම අපි නටුව තමයි මහ ගන්න ඕන මලේ වැටෙන. මෙන්න මේ ආකාරයට 3-4ක් මහ ගන්න. ඊට පස්සේ මම ඕකේ ප්‍රධාන ඒ කියන්නේ ඉත්ත වගේ එක මම පේන්ට් කරලා තියෙන්නේ. ෆැබ්‍රික් පේන්ට් වලින් පේන්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඔයගොල්ලෝ ප්‍රධාන කියලා කිව්වේ මේ දුඹුරු පාට තියෙන ඔව් ඉත්ත. අනිත් ඒවා ඔක්කොම ඔව් ඒවා මම පේන්ට් එකෙන් කරලා තියෙන ෆැබ්‍රික් පේන්ට් වලින්. ඊට පස්සේ අපි ප්‍රධාන නටුව අපි ඒ කියන්නේ මේ වැටෙන එල්ලෙන මලේ නටුව තියෙනවනේ අපිට මලේ නාරටිය. ඒ නාරටි ටික අපි මහ ගන්න ඕන මේ නැටිමැස්ම. ඒක කරන්නේ අපි නැටිමැස්ම මහන්න ඕන. අපි කොළ පාටක් ගන්න. කොළ පාට කපු කැරලි නූල් පටවල් 6 දාගන්න. මොකද ටිකක් අපිට අපේ මල ටිකක් ලොකුයි. ඔව් විශාලයි. ඒකෙන් අපි පටවල් 6 කපු කැරලි නූල දාගන්න. සාමාන්‍ය ඉදිකටට ඔව් ඉදිකටු ගැනත් අපි සම්බන්ධ. ඔව් මේකට නම් උඩ තියෙන අපි ඉදිකටුවක් අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍යයෙන් මහන පටවල් 6ක් දාන්න පුළුවන්. සිදුරක් තියෙන ඉදිකටුවක් ගන්න. අරගෙන මේ වගේ පහලට එල්ලෙන විදිහට මේ වගේ ඔයගොල්ලෝ මෝස්තරේ ඇඳ ගන්න. හොඳයි. පූර්ණ අපි ඉදිකට්ට පොඩක් බලමු. මෙන්න මේ විදිහේ සාමාන්‍ය ඉදිකට්ටනේ. ඔව් සාමාන්‍ය ඉදිකට්ට. ඊට පස්සේ මේක දැන් නැටිමැස්ම මහන්න ඕන මේ විදිහට උඩින් අරගෙන පොටවල් 6 දාගන්නේ. දැන් ඔයගොල්ලෝ නැටිමැස්ම මහනකොට ගොඩක් අය නැටිමැස්ම මහන්න දන්නවා. ඒක මූලික මැහුම් ක්‍රමයක්නේ. නමුත් සිතාරා ගොඩක් අය ඒක වරද්දනවා. ඒ කියන්නේ පිළිවෙලකට එන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ දැන් මේ පැත්තට එකම පැත්තකට නූල තියා ගන්න ඕන. මේ විදිහට දැන් මම මගේ දකුණු අත පැත්තේ මේ විදිහට නූල තියාගෙන රෙද්දේ පොඩ්ඩක් මේ ආකාරයට ඇල්ලෙන විදිහට අපි අර නූල පටන් ගත්ත තැනටම ඉදිකටව ගන්න ඕන. ආපස්සට ගහලා මේ ආකාරයට එහෙම අදිනවා. ඇදලා දැන් සමහර අය ආයි මේ පැත්තට නූල අරගෙන ආයි මහනවා. වම් අත පැත්තට. එහෙම නෙවෙයි. ඔයගොල්ලෝ එකම අතකට තියාගන්න. හැමතිස්සම මහනකොට දකුණට හෝ වමට මොකක් හරි එක අතකට වම නම් දිගටම වම් පැත්තෙන් මහන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? නොවුනොත් ඒක ලස්සනට එන්නේ නැහැ සිතාරා. මොකද මැහුම ලස්සන නැහැ. ඒක හින්දා මේ විදිහට එක අතකට ඔගොල්ලෝ තියාගන්න නැටිමස්ම මහනකොට. නැගෙන උනන්දු වෙන්න වෙනවා නේද ජානි? දැන් මේක ඔබ හදාරන කෙනෙක් නම් හුඟක් වැදගත් වෙනවා. ව්‍යාපාරයක් සොයන රැකියාවක් විදියට කරනවා නම් ඒක තවත් වැදගත් වෙනවා. මොකද මේ පුංචිම කාරණා අපි උනත් භාණ්ඩයක් මිලදී ගන්නකොට හරියට සලකා බලනවා නේද? යම්කිසි මුදලක් වියදම් කරන නිසා මේක ප්‍රමිතිය හොඳ නිමාව හොඳටම තියෙන්න ඕනේ. ඉතින් මේ කාරණා හරි වැදගත් නේද පූර්ණ? ඔව් මේ අතට ඔයගොල්ලෝ එක අතකට තියලා මේ වගේ මුළු ඒ කියන්නේ අපි අඳගත්ත මෝස්තරේ නැටි මැස්මෙන් මහන්න ඕන. මහලා දැන් ඊට අමතරව මම දැන් මේ විදිහට ඉරි කෑලි කියන්නේ මගේ මෝස්තරේ මල් එන තැන් මම මේ ආකාරයට නිකන් ඉරි කෑලි වලින් මෙහෙම මහගෙන තියෙනවා ඇඳගෙන තියෙනවා. ඒක ඕගොල්ලන්ට තියෙන්නේ නැටි මැස්මෙන් මහන්න එපා. ඒක නිකන් අපි කෙලින් මැස්මකින්. ඔව්. මේ විදිහට කෙලින් මැස්මකින් මේ ආකාරයට කෙලින් මැස්මකින් ඒක මහගන්න ඉරි කෑලි ටික. ඒ කියන්නේ දෙපැත්තට මැද නාරටි අපි මෙහුව නැටි මැස්මෙන් දෙපැත්තට ඔගලඟ දැන් මල මහන්න අපි දැන් ඉස්සරහට මහන මල තියෙන නේ මහන මල එන තැන්. ඔව් ඒක දැන් මේ මැහුම් පාරේ අවසානයේ තමයි මල මහන්නේ. එහෙමද? ඔව් දැන් මේක නැටි මැස්මෙන් මැහුවා. මහල මේ මුළු මේ කියන්නේ මැද නාරටියට සම්බන්ධ වෙන්න ඕන අපි අර දැන් මහන මේ කෙලින් මැස් ටික. ඔව්. කෙටි අතු ටික නේද? ඔව්. ඒක දැන් අපි නිර්මාණයට මේවා අවශ්‍ය නිසාද එහෙම නැත්නම් මල මහන තැන හොයා ගන්න ඕන නිසාද? නැත්නම් ඒතර මේ සටහන් ටික අපිට අපි දාල සටහනක් ඇඳ ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි රිබන් එම්බ්‍රොයිඩරි කරනකොට ඒකත් ඕගොල්ලෝ ඒ කියන්නේ කාබන් එකක් තියලා අඳින්න පෑන් වලින් අඳින්න එපා සිතාර. ඔව්. මම මේක අද වඩා හොඳින් බලන්න අවශ්‍ය නිසා තමයි මම මෙතන මේ විදිහට ගෙන ආවේ. අනිවාර්යෙන් කහ පාට හෝ රතු පාට වගේ ලා රතු පාට වගේ දැන් කාබන් තියෙනවා වෙළඳපලේ ඒක ගන්න. නැත්තම් ඕගලන්ට පැය 24ක් ඇතුළත මැකෙන පෑන් තියෙනවා. දැන් ඒ ඉරේසබල් පෑන් කියලා තියෙනවා දැන් වෙළඳපලේ. ඒ විදිහට කරගන්න. දැන් මම මෙතන මහගෙන ඇවිල්ලා තියෙනවා සිතාරා. මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. ඉතින් පැහැදිලි ඇති. ඔව්. මැද නාරටිය මැහුවා. ඊට පස්සේ ඒකට සම්බන්ධ කරලා කෙටි මැහුම් දැන් මැහුවා. ඔව්. ඊට පස්සේ තමයි අපි මල මහන්න පටන් ගන්නෙ. දැන් මෙතනදී මල සඳහා මම අඟල් භාගේ රිබන් එක පාවිච්චි කරලා තියෙනවා සුදු පාට. සාමාන්‍යයෙන් විස්ටීරියා කියන මල ලා කහ පාට, දම් පාට, ඒ වගේ පාටවල තමයි ස්වභාවික මලක් එන්නේ. ඔව්. ඉතින් ඒකෙහිඳ මම මෙතන සුදු පාට ගත්තා. ඒක මම ෂේඩ් කරලා තියෙනවා කහ පාටට. ඒත් සමගම දම් පාටත් එකතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ අඟල් භාගේ සෙටින් රිබන් එක. සෙටින් රිබන් එක ගන්න. ඒ වගේම කොළ සඳහා අඟල් භාගේ ඒත් කොළ පාටක්. කොළ පාට තෝරාගනිද්දිත් සාමාන්‍යයෙන් ඔගොල්ලෝ ටිකක් අර නැචරල් පාට එන විදිහට කොළ දැන් වෙළඳපලේ තියෙනවා. ඒ කියන්නේ මේ රිබන් වර්ග ඒක ගන්න. නැත්තම් දැන් මෙතන මේ සෙටින් රිබන් එකනේ දැන් වෙළඳපලේ තියෙනවා සිතාරා මේ ඔරිජිනල්ම සිල්ක් රිබන් එක. ඒක මේ වගේ දිස්නයක් එන්නේ නැහැ. ඔය ඒක නිකන් අර ඇත්තම ස්වභාවික පාටවලම ගන්න පුළුවන් ඒකේ. දැන් මෙතන දිස්නයක් එනවනේ. ඒතර ස්වභාවික ගතිය චුට්ටක් අඩු වෙනවා. අර වගේ රිබනුත් දැන් වෙළඳපොලේ ගන්න තියෙනවා. හොඳයි. දැන් අපි මල් මහන්න සූදානම් වෙන්නේ ඒ සඳහා ඉදිකට විශේෂ වෙනවා. ඔව්. ඉදිකට විශේෂ වෙනවා. මෙතන ඔයගලන්ට පේනවා ඇති ටිකක් මම මහත ඉදිකටුවක් භාවිතා කරන්නේ. මොකද මේක අඟල් භාගේ රිබන් එකක්. අපිට මේක ඇතුළට ඒ කියන්නේ දාන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් සාමාන්‍ය ඉදිකට වලින් අපිට දාන්න බෑ. ඉතින් ඒකෙහිඳ මම මෙතන තුඩ තියෙන ටිකක් මහත ඉදිකටු මේකට රිබන් ඉදිකටුව කියලා කියන්නේ. තියනවා වෙළඳපොලේ ගන්න. ඒක ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද මම දැන් සුදු පාට දාගෙන තියෙන ඉස්සෙල්ලම අපි අඟල් භාගේ. දැන් මෙතන මහනකොට අපි රිබන් වල තව කියන්න ඕන රිබන් එම්බ්‍රොයිඩරි කරද්දී අපි ගැට දාන්නේ නැහැ. ඔව්. ගැට දාන්නේ නැත්තේ මොකද අපි දැන් ෆ්‍රේම් කරද්දී වගේ මහනකොට දැන් ගැටේ දැම්මම අපි ෆ්‍රේම් කරද්දී මේගොල්ලෝ ඇදලානේ හොඳට ෆ්‍රේම් කරන්නේ. එතකොට උඩට ඒක හොඳට පේනවා. ඒකෙන්ද තමයි අපි රිබන් එම්බ්‍රොයිඩරි වලදී ගැට දාන්නේ නැහැ. ඊපස්සේ මෙන්න මේ ආකාරයට මේ විදිහට අඟල් කාලක් වගේ මේ පැත්තෙන් ඉතුරු කරන්න. මෙයා පිටිපස්ස පැත්තේ පිටිපස්ස පැත්තේ ඉතුරු කළා. දැන් ඔයගොල්ලෝ මැහුම අන්තිමට මහලා ඔක්කොම මල් ටික මහලා ඉවර වුණාට පස්සේ මේ ටික එකට එකට සම්බන්ධ කරන්න. ඒ විදිහට මහලා මැහුම ඒ කියන්නේ මේ කෑලි එනවනේ දැන් ඒක මේ වගේ තියනවනේ උඩට. ඒක නැති වෙන්න අවසානයේදී ඉදි කටුවකින් නූලක් දාලා මේ ටික ඔක්කොම එකට අල්ලලා මහගෙන යන්න. එතකොට පිටිපස්ස පැත්තත් ඉස්සරහා පැත්ත වගේම නීට් එකක් තියෙනවා. හොඳයි. දැන් අපි ආරම්භ කරන්න හදන්නේ විස්ටීරියා මලක් කොහොමද මහන්නේ කියලා. දැන් මෙතන ඉස්සෙල්ලා මේ විදිහට අපි උඩට අරගෙන මෙහෙම රිබන් එක මේ විදිහට ටිකක් puff කරගන්න සිතාර. දැන් මෙතන මෙහෙම ෆ්ලැට් එකටම ගහන්න නෑ අපේ රිබන් එම්බ්‍රොයිඩරි. මේ විදිහට චුට්ටක් puff කරලා මෙතන අපි ඊට ඉස්සරහින් ඉදිකටුව මේ විදිහට ගහනවා. ඒකට කියන්නේ කෙලින් මැස්ම. රිබන් එක මත නෙමෙයිනේ. නෙවෙයි. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි නැවතත් ඉදිකටුව අපි පටන් ගත්ත තැනින්ම ආපහු මතු කරගන්න ඕන. අපි ඉස්සෙල්ලම කෙලින් මැස්ම මැහුවා. මහලා නැවත හයින් ඉදිකට්ට ඇතුල් කරා. ඔය මහන්නේ මේ මලේ මේ කොටස. ඔව්. එක මේ දැන් විස්ටීරියා මලේ මල් ගොඩක් එකතු වෙලානේ මල හැදෙන්නේ. ඒ එක මලක් තමයි මෙතන කරන්නේ. මේ විදිහට අපි නැවත මේ ආකාරයට අපි උඩට ගත්තා. අරගෙන මේ අපි ඉස්සෙල්ලා මහපු මල මැදි කරලා අපි ලේසි දේසි මෙහුමක් මහනවා. ඔව්. මේක මේ විදිහට තියන්න. දැන් ඔය තාම එකම මලේනේ. ඔව්. මේ විදිහට අපි නැවතත් පටන් ගත්ත තැනින්ම අපි මෙතනින් උඩට ගත්තා. නැවත ඉදිකටුව පටන් ගත්ත තැනින්ම මේ විදිහට යටට යවලා ආපහු අපි මතු කරගන්නේ අපි අර ස්ට්‍රේට් ස්ටිච් එක මැහුවන ඉස්සෙල්ලා කෙලින් මැස්ම. ඔව්. ඒ මැස්වි අවසානයේදී. ඔව්. මහලා මෙතන අපි ලේසි දේසි මැහුමක් මේ විදිහට යවන්න ඉදිකටුව යටින් රිබන් එක යවලා ඉදිකටුව මේ විදිහට උඩට ගන්න. මැහුම් වර්ග කීපයක්ම භාවිතා වෙනවා මල. ඔව්. මහනකොට. ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද මේ රිබන් එක ටිකක් ලොකුයි නේද? ඒ නිසා. මෙන්න මේ. දැන් අපේ නිෂ්පාදිකාවට ප්‍රශ්නයක්. ඇයට පුංචි පුංචි ගෙත්තන් හැකියාවන් තියෙනවා. රිබන් එක ඇඹරුණොත් මොකද කරන්න කියලා අහනවා. නෑ ඇඹරුණොත් සමහර වෙලාවට අපි තියනවා සිතාර දැන් මෙහෙම ඇඹරිච්ච විදිහටම තියෙන වෙලාවලුත් තියෙනවා අපි. දැන් ඒක අපිට ටිකක් හිතුණොත් ඒක නැචරල් ලුක් එකක් කියලා. ඒක ඒ විදිහටම තියන්න පුළුවන්. ඒක හදන්න යන්න එපා. ඔව්. හොඳයි. දැන් ඔන්න ඔබත් අපිත් එක්ක දැන් හුඟක් වෙලාවට ගෙත්තම් විශේෂාංගයේදී ඔබ අපිත් සමගින්ම මේ කටයුතු කරනවා අපේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනියන් මුණගැහෙන නිසා අනිවාර්යයෙන්ම විශේෂයෙන් සඳුදා දවසේදී දැන් ඔබටත් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මේ මොහොතේම වික්ෂණ ගන්න පුළුවන් නේ අපිත් එක්කම කරන්නේ. දැන් අපි මේ මල මහල ඉවරද? නෑ නෑ සිතාර. දැන් මේක මේ විදිහට අපි දැන් උඩට ගත්තනේ අපි ලේසි දේසි මැහුම් දෙකක් කරා. ඔව් ලේසි දේසි එක දැන් අපි ඉස්සරහින් ඊට ඉස්සරහින් ආපහු මෙහෙම යටට යවන්න ඕනේ. දැන් ගොඩක් අය දැන් ලේසි දේසි කියන මැහුම දන්නවනේ. ඔව්. දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉස්සෙල්ලා අපි ස්ට්‍රේට් ස්ටිච් එකක් දැම්මා කෙලින් මැස්ම. ඊට පස්සේ අපි ලේසි දේසි මැස්ම දැම්මා. ඊට පස්සේ තව කරන්න දෙයක් තියෙනවා. මොකක්ද? ඔව්. ඒකට අපි බේබි රිබන් සයිස් එක ගන්න ඕන. දම් පාට. දැන් අපි මේ කොටස් දෙක. ඔව් යට තියෙන කොටස. ඔව්. ඒකට අපි ගන්න ඕන බේබි රිබන් එක. මේකත් වෙලඳ පුලි පහසෙන් හොයාගන්න පුළුවන්. දම් පාට. දම් පාට අරගෙන අපි දැන් ලේසි දේසි මැහුමේ මේ වගේ පොඩි කොටසක් එනවනේ අපිට. එතනින් අපි ආපහු මෙන්න මේ විදිහට ඒ කිට්ටුවෙන් අපි මෙන්න මේ ආකාරයට රිබන් එක මතු කරගන්න. ඔව් මතු කරගන්න. මතු කරගෙන ඒ අර පොඩි කොටස තියෙනවනේ අපිට. ඒ කොටස ඇතුලෙන් නැවතත් ඉදිකටුව මේ විදිහට පාස් කරගන්න. මේ ආකාරයට. පාස් කළා. ඊට ඉස්සරහින් පොඩ්ඩක්. මෙන්න මේ විදිහට මහන්න. ලේසිම නෑ නේද? මොකද මහවර කීපයක්ම තියෙනවා. ඔව්. මේ විදිහට දැන් ඔයගලන්ට පුළුවන් මෙතනත් තව ලොකු මලක් මහන්න. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් දැන් මේ ඉත්තේ උඩ තියෙන මල් ටික ගොඩක් ලොකුයි. ඒ විදිහට තමයි යන්නේ සිතාර. දැන් උඩට ලොකු මල් ගිහිල්ලා පල්ලෙහාට එනකොට පොඩි වෙනවා. ඔව්. ඔව් එතකොට ඒක අපි රිබන් එක මාරු කරලා කුඩා කරගන්නද? එහෙම නැත්නම් අර ඉස්සීම ඒක අඩු කරගන්න. රිබන් එක මාරු කරන්න ඕන සිතාර. ඔව්. දැන් පොඩි දැන් මේ හරියට මම තව මලක් මහලා පෙන්වන්නද? ඔව්. ඔව්. තව මලක්. හොඳයි මම හිතන්නේ ඔබ දැන් ඊළඟ මල වහනකොටත් ඇය ඔබට සඳහන් කරයි මැහුම් ක්‍රමය කුමක්ද කොතනින්ද මේක පටන් ගන්න කියලා සටහන් කරගත්තත් කමක් නැහැ නේද? ඔව් ඔව්. මොකද මහුම් වර්ග කීපයකට ඔව් අජානි මැහුම් ක්‍රම කීපයක්ම තියෙන නිසා මේ අපහැදිලි බවක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔන්න අවස්ථාව තියෙනවා පියවරෙන් පියවර කොයි ආකාරයෙන්ද නිවැරදිව මේ මල නිර්මාණය කරගන්න කියලා දැක බලා ගන්න. ඔව්. මේ විදිහට අඟල් භාග රිබන් එක අරගෙන අපිට රිබන් එම්බ්‍රොයිඩරි කරද්දි සිතාර ටිකක් අනිත් මැහුම් ක්‍රම වගේ නෙවෙයි පොඩක් අර නූල් අපිට මේ ගැලවෙන්න බලනවා පැටලයට ගහනවා. ඔව් මේ විදිහට සාමේ මෙතනදී රිබන් එක ටිකක් විශාල නිසාත් ඔව් අපහසුයි. මෙන්න මේ විදිහට අපි උඩට අරගෙන කෙලින් මැස්මක් මහන්න. මෙයාකාරයේ පළවෙනි පියවර. අනිත් එක සිතාර ගොඩාක් මෙහෙම ඉස්සරහට ගහන්න එපා. මල විශාල කරගන්න එපා. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අඟල් කාලක් වගේ ඉස්සරහින් මේ විදිහට ඉදිකටුව යටට යවලා මෙන්න පළවෙනි පෙත්ත මහගත්තා. ඔව් මහගත්තා. ඊට පස්සේ ඒ පටන් ගත්ත තැනින්ම ඉදිකටුව උඩට ගන්න. මේ ආකාරයට මේ විදිහට ඉදිකට උඩට අරගෙන අපි ලේසි දේසි මෙහෙම මහන්න ඕන. නැවතත් අපි ඉදිකට මෙහෙම යටට යවලා ස්ට්‍රේට් ස්ටිච් එකේ අවසන් කරපු තැනින් ඉදිකට උඩට අරගෙන මේ විදිහට ආපහු රිබන් එක අපි යටින් යවනවා. යටින් යවලා දැන් එකපාරටම දැන් සිතාර ගොඩක් අය රිබන් කන්නකොට මෙහෙම ඇදලා ගන්නවා. එතකොට ඔක්කොම ටික ගැට ගැහෙනවා. ඒකින්ද හිමින් මේක ඉදිකට කරකවන ගමන් උඩට ගන්න අදින්න. මේ ආකාරයට. මේ විදිහට ඊට පස්සේ මෙතනින් ආපහු පල්ලෙහාට දානවා. දාලා දැන් මම ඔයගලන්ට කිව්වා ඊළඟට බේබි රිබන් එක ගන්න කියලා දම්පාට. දම්පාට එක අරගන්න ඒකේ මහන්න ඕන අර ලේසි දේසි මෙහෙම අස්සෙන් අපි යන්න ඕන මේ නැවතත් මැහුමක් මහව. හොඳ. මේ දැන් අපි අර දම් පාට කොටස අජානි මේ දකින්න විදිහට මේ පුංචි කොටස නැවතත් එකතු කරගන්න ඕනේ. ඔව් මේ විදිහට මේක අස්සෙන් මේ ආකාරයට මල යට කොටස යටට. දැන් ඕගොල්ලෝ දැන් මේක මහල ඉවර වුණාට පස්සේ සිතාර දැන් උඩට වෙනකොට මල් තව මෙතන හතරක් පහක් මහන්න. මහලා දැන් පල්ලෙහාට යනකොට පොඩි මැහුම් වලින් මහන්න. මලම. මේ පොඩි රිබන් එක තියෙන බේබි රිබන් එකෙන් එතනින් මහලා දැන් යට කොටසටම වෙනකොට යටම හරියට වෙනකොට මේ බේබි රිබන් එකේ මේ විදිහට එකම ඇස්ම ස්ට්‍රේට් ස්ටිච් එකක්. මේ ආකාරයට මහන්න. එතකොට අපිට අර චූටි මල් පොහොට්ටු වගේ තමයි. චූටි මලට මේ විදිහට එකක් ඇති. ඇති. ඔව්. ඒක දැන් අපේ තද පාටයිනේ පොහොට්ටුව. ඒකින්ද තද පාටින් ගන්න. ඒක අපිට තව කරන්න පුළුවන් මේ වගේ පොඩි රිබන් එක තියෙන 8න් එක රිබන් එක. 8න් එක රිබන් එකෙන් පල්ලෙහාටම වෙන්න දාන්නත් පුළුවන්. ඒකත් මහන්න පුළුවන්. තවත් ලස්සන නිර්මාණයක් අපි ඒ දැක්කේ. දැන් ඒ නිර්මාණවල තියෙන්නේ තද මේ මැහුම් ක්‍රමයේමද? නෑ සිතාර. එතන වෙනස් ඒක. එක මැහුම් ක්‍රම තියෙනවා අපිට රිබන් එම්බ්‍රොයිඩරි වලදී. දැන් මම උතන ගෙනල්ලා ඒක කරලා තියෙන්නේ රෝස මලක්. ඒකත් ෆැබ්‍රික් පේන්ට් වලින් පේන්ට් කරලා තියෙන නිර්මාණයක්. ඊට පස්සේ දැන් ඔය අපි පේන්ට් කරපු එකක්නේ. දැන් මම ගෙනල්ලා තියෙන තව වෙළඳපොලේ අපිට එනවා මේ පේන්ට් එක එනවා සිතාර. print එක අපිට රෙද්දෙම print වෙලා එනවා. ඊට පස්සේ අපි කරන්න ඕන අපේ නිර්මාණ හැකියාවත් එක්ක ඒකේ තියෙන මල් අපි මහන්න. ඒක මත මහනවා. ඒක අපේ නිර්මාණශීලී හැකියාව මත තමයි ඒක තීරණය. දැන් මේ සම්බන්ධයෙන්ම මේ එවැනි පසුබිම තියෙනේම තියෙනවා. තියෙනවා වෙළඳපොලේ ගන්න. අපි ඒ තුලම කොහොම ත්‍රිමාණ ගතියක් ගන්න පුළුවන්. ඔව් ගන්න පුළුවන්. අර අඳින්න එහෙම චිත්‍ර හැකියාව නැති අයට ඒක හොඳයි නේ. ඔව් දැන් මෙතන පාට කරන එකත් මම පොඩ්ඩක් තමයි ලස්සනම. දැන් මම මුලින්ම ඇහුවෙත් මේ ෂේඩඩ් රිබන්ද. එහෙම නැත්නම් වර්ණ සම්මිශ්‍රණය වුණු රිබන්ද කියලා නෑ. ඒ සඳහා පුංචි වර්ණ එකතු කිරීමක් එකතු කරලා තියෙනවා. ඒ නිසාම හරි ලස්සන බවක්, අපූර්ව බවක් මේ නිර්මාණයට ලැබිලා තියෙනවා ජානි. මල තවත් ලස්සන වෙලා තියෙනවා. අපි ඉස්සෙල්ලම කරන්න ඕන වතුර වලින් මේක පොඩ්ඩක් මේ විදිහට මේ ආකාරයෙන් රිබන් එක තෙමා ගන්න ඕනේ. මේ විදිහට වතුර පොඩ්ඩක් කරා ආකාරයට තෙමා ගන්න. තෙමාගෙන ෆැබ්‍රික් පේන්ට් එකේ මම මෙතන කරලා තියෙන කහ පාට. ඔව්. කහ පාට අරගෙන මේ මලේ මේ විදිහට යන්තම් අපි දානවා. එතකොට අර අපි වතුර තෙමලා තියෙන හින්දා සිතාර ඒක ස්ප්‍රෙඩ් වෙනවා. ඔව්. ඉතින් ඒ විදිහට තමයි මල් ටික අපි පාට කරලා තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව තියෙනවා අපිට කොළ කරන්න. කොළ කරනකොටත් මම ඔයගලන්ට කිව්වා අඟල් භාගේ රිබන් එකම ගන්න අරගෙන ස්වාභාවික පාටවල් පාවිච්චි කරන්න කියලා. ඒකේ දැන් උඩ විතරයි අපි කොළ දාන්නේ. මිස්ටීරියා එකේ මේ කොහෙවත් අපිට කොළේ නැහැ. ඒකේ උඩ අපි රිබන් ස්ටිච් එක භාවිතා කරලා මේ විදිහට අපි කොළ මහන්න ඕන. ඔව්. මොකද මේ විස්ටීරියා මල පිපුණාට පස්සේ බිමට තමයි කඩන් වැටෙනවා වගේ පේන්නේ. ඒ නිසා කොළ ටික තියෙන්නේ උඩට විතරයි. උඩට විතරයි. මේ තියෙන්නේ ප්‍රධාන කොළ ටික. ඔව්. මෙන්න මේ විදිහට අපි රිබන් මැස්ම එකට මහන්නේ. මේ විදිහට රිබන් එක උඩට අරගෙන රිබන් එක මැදින් ඉදිකටුව මේ විදිහට ඇතුල් කරන්න. මේ ආකාරයට ඒක ඇතුල් කළ ගොඩාක් අදින්නත් එපා. සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට එන්න ඕන. රිබන් ස්ටිච් එක. සමහර අය කරනවා මෙතන පොඩ්ඩක් ඒ කියන්නේ අදින්නේ නැහැ වැඩි සිතාරා. එතකොට අර ටිකක් ගැටයක් වගේ තියෙනවා. ඒක කැතයි. පිම්බිච්ච ස්වභාවයක්. ඔව් අනිවාර්යෙන් අපි රිබන් කරනකොට ෆ්ලැට් එකට තියන්නේ නැහැ. අනිවාර්යෙන් අපි ඒක ටිකක් ත්‍රිමාන ලක්ෂණයකට ගන්න ඕනේ. හොඳයි දැන් මේ වගේ නිර්මාණයක් කරනකොට ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ නිර්මාණ දිගින් දිගටම කරන්න ඔබට මේක පාඨමාලාවක් විදියට විධිමත් විදියට හදාරන්න අවශ්‍යතාවය ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි සූදානම් ඇයගේ දුරකථන අංක මතක් කරන්න 0112 73 63 54 0112 73 63 54 කියන දුරකථන අංකයට කතා කරලා ඇයව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ කොළ කීපයක් මහන ගමම අපි පූර්ණ සඳහන් කරමු අලුත්ම පාඨමාලාව කොහොමද කොයි පාඨමාලාද හදාරන්න ඔබේ ආයතනයේ හරහා අවස්ථා ලබා දීලා තියෙන්නේ කියලා. ඔව් අතරම සිතාර දැන් මම ලබන මාසේ 24 හෝ 25 දවස් දෙකෙන් එකකට සහභාගී වෙන්න පුළුවන්. එක් දින වැඩමුළුවක් කරන බ්‍රසීලියන් එම්බ්‍රොයිඩරි. මම අතරම මේක අලුත්ම මහුම් ක්‍රම ගොඩක් එක්කම අලුත්ම මල් කිහිපයක් එක්ක කුෂන් කව එකක් කරන්නේ. ඉතින් කැමති අය කතා කරලා ඉස්සෙල්ලා ලියාපදිංචි වෙන්න ඕන. වයස් ભેදයක් තියෙනවද? නෑ, එහෙම නෑ. මේ ඕන කෙනෙක්ට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඒක ගොඩක් වැදගත් වෙයි. මොකද අපි මෙච්චර කල් කරලා නැති මල් මෝස්තර ටිකක් මම කරන්නේ. ඊට අමතරව මගේ අනිත් පන්ති පවත්වනවා අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙන්සුරාදා උදේ 9 ඉඳන් 12 වෙනකම්. හොඳයි අනිකුත් පාඨමාලා සඳහාත් විශේෂ වූ එක් දින පාඨමාලාව සඳහාත් ඔබට ලියාපදිංචි වෙන්න තොරතුරු දැනගන්න කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0112 73 63 54 0112 73 63 54 කියන දුරකථන අංකයට කතා කරලා ඒව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ වගේ නිර්මාණයක් කරනකොට ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් ඈත් ඒ වෙලාවේදී ඔබට උදව් කරන්න සූදානම් ඉන්නවා. ලස්සන නිර්මාණයක් කරේ හරි අපූර්ව නිර්මාණයක්. මේ වගේ නිර්මාණ වලට තියෙන වටිනාකම ආජානි අපිට හැමතැනින්ම වෙළඳපළේ ගන්න බැහැනේ. ඒක එක්කෙනෙක් කරන නිර්මාණයක් නිසා මේ වගේ එක නිර්මාණයක් තමයි. ඉතින් ඔබට මිලදී ගන්න තියෙනවා නම් කෙනෙකුට තිලිනයක් විදිහට දෙනවා නම් ඒකට තියෙන වටිනාකම වැඩි. හැබැයි මේ නිර්මාණය ඔබම කරනවා නම් ඒ සඳහා තියෙන වටිනාකම තවත් වැඩි වෙනවා. ස්තුතිවන්ත වෙනවා අද දවසේදී පූර්ණා ඔබට සහභාගී වුණාට මේ වගේ ලස්සන නිර්මාණයක් කියලා දෙන්න අපේ ආදරණීය හිතවතුන්ට ලබන සතියේදී ඔබ මුණ ගැහෙන්න අපි බලාපොරොත්තු වෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. හඳයි. ගෙත්තම් විශේෂාංගයක් ආකාරයෙන් නිමවට පත් වෙන අපි බොහොම ලස්සන ගෙත්තමක් ලස්සන මලක් අපි ඔබට කොහොමද නිර්මාණය කරගන්නේ කියන ආකාරය අපි ඔබට කිව්වා. ඉතින් සූදානම් වෙන සියත පිඹුලෙන් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් එකතු වෙන්නේ ළමා මනස විශේෂාංගය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.